අපිත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලා හැමෝම පරිස්සමෙන් ඇති කියලා හිතනවා. මගේ අත්දැකීමුත් එක්ක අද මම මේ කතා කරන දේවල් ඔයාලට එක්කෙනෙකුට හරි ප්‍රයෝජනයක් වෙයි කියලා මම හිතනවා. ඉක්මන් දරු පිරිසිඳ ගැනීමකට විවාහයට පෙර සිටම අපි සූදානම් වෙන්න ඕනේ. පෝෂණය ඒ වගේම මානසික සුවය මෙතනදි ඉතාමත් වැදගත්. අනවශ්‍ය ලෙස විවාහයේ කල් දැමීම ඉතින් තමන්ගේ වයසත් එක්ක බලද්දි ඒ වගේම තමයි විවාහයෙන් පස්සේ දරුවෝ ප්‍රමාද කිරීම දවසක ඕගලන්ට පසුතැවීමට හේතුවක් වෙන්න පුළුවන්. දැන් අපි වයසට යන අපේ සරු බව අඩු වෙනවා. ඉතින් දැන් මටත් 34ක්. ඉතින් සාමාන්‍යයෙන් වෛද්‍ය විද්‍යානුකූලව වයස 25 26 27 කාලේ ඉඳන් තමයි කාන්තාවකගේ හොඳම සරු කාලය පටන් ගන්නෙ. අවුරුදු 35 වගේ වෙනකන් කාන්තාවකගේ හොඳ සරු කාලය කියලා තමයි කියන්නේ. ඉතින් පිරිමි පාර්ශ්වයත් එහෙම ඒ ලෙසමයි. ගොඩක් දෙනා විවාහ වුණාට පස්සේ දරුවෙක් ප්‍රබාද වෙනකොට තමයි තමන්ගේ ආහාර රටාව ගැන උනන්දු වෙන්නේ. ඊට පස්සේ තමයි ඔන්න හොඳ ආහාර ගන්න පටන් ගන්න. ඉතින් මම කලින් කිව්වා වගේ නෑ, විවාහයට පෙර ඉඳන්ම අපි අපේ ශරීරය සූදානම් කරගන්න ඕනේ. හොඳ පෝෂදායි ආහාර ගන්න ඕනේ සහ සරු බව වැඩි වෙන ආහාර අපි ගන්න ඕනේ. කාන්තාවගේ සරු බව වැඩි කරන, ඒ වගේම ගර්භාෂයට හිතකර ඉතාමත් හොඳ ආහාර තියෙනවා. වගේම පුරුෂයන්ගේ ශුක්‍රාණු වල කොලිටි එක වැඩි කරන්න පුළුවන් හොඳ ආහාරක් තියෙනවා, ස්වාභාවික ආහාර තියෙනවා. ඔයා විවාහ වෙන්න සූදානමින් ඉන්නවා නම් දැන්වත් අවුරුදු වයස අවුරුදු 30ත් පහු වෙලා නම් තමන්ගේ සරු බව ගැන පොඩ්ඩක් උනන්දු වෙලා ආහාර ගන්න, පෝෂණීය නිතුව ආහාර ගන්න, සරු බව වැඩි වෙන ආහාර ගන්න. කාන්තාව විතරක් නෙවෙයි පිරිම් පාර්ශ්වයත් දෙගොල්ලම. මිස්කැරේජ් වලින් පස්සේ මම ගොත් විශේෂ ප්‍රතිකාරයක් ගත්තේ නැහැ. නමුත් මම ආහාර වලින් ගොඩක් හොඳ දේවල් මගේ ශරීරයට ගත්තා. පෝෂණයෙන් වැඩි දේවල් සහ සරු බව වැඩි කරන ආහාර. ඉතින් මම ඒ ගැන ඔයාලත් එක්ක කියන්නේ හිතුවද ඔයාලා කාට හරි ඒක ප්‍රයෝජනවත් වෙයි කියලා. ඉතින් මට ඇහෙලා තියෙනවා ගොඩක් දෙනෙක් කියනවා යකඩ ඌණතාවයෙන් පෙළෙනවා කියලා. ඉතින් ගොඩක් කියනවා නිවිතිකන්න එක හොඳයි කියලා. නමුත් දැන් විද්‍යානුකූලව හොයාගෙන තියෙනවා ඔය කියන තරම් යකඩ අඩංගු වෙලා නැහැ කියලා නිවිතිවල. ඉතින් නිවිතිවලට අමතරව අපිට ශරීරයට යකඩ ගන්න පුළුවන් ස්වාභාවික ආහාර තියෙනවා. ඉතින් වැඩිපුර කොළ වර්ග ගන්න. ඒ වගේම තමයි ප්‍රෝටීන්. ඉතින් ප්‍රෝටීන් කිව්වම ඔක්කොට මතක් වෙන්නේ මස්නේ. ඉතින් සත්වමය ආහාර වලින් ශරීරයට ප්‍රෝටීන් ගන්නකොට අපේ ශරීරයේ හෝමෝන වල වෙනස්කම් සිද්ධ වෙනවා. ඉතින් ඊට වඩා හොඳයි ඇට වර්ග කන්න, කොළ වර්ග කන්න, විශේෂයෙන් රතු කෝපි. රතු කෝපි වල ටිකක් වැඩිපුර ප්‍රෝටීන් අඩංගු වෙනවා. ඉතින් ගොඩක් හොඳයි රතු කෝපි කන්න පුළුවන් නම්. ලංකාවේ ඉන්න ඔයාලට නම් අපිට වගේ නෙවෙයි. ඉතින් හොඳට කොළ වර්ග කන්න පුළුවන්, එළවලු වර්ග තියෙනවා, පළතුරු වර්ග ගොඩාක් තියෙනවා. ඉතින් මෙහි අපිට සීමා සහිත ඇපිත් වවාගෙන කරගෙන තමයි හොඳ දේවල් කන්න උත්සාහ කරන්නේ. ඉතින් කන්න විශේෂයෙන් අපේ තරුණාගේ ළමයිලට කියන්නේ කොළ වර්ග ටිකක් වැඩිපුර කන්න, හොඳ දේවල් හොඳ පෝෂණීය නිතු දේවල් කන්න. සාමාන්‍යයෙන් මමවත් අයියවත් අපි සාමාන්‍යයෙන් කෑම තෝරන අය නෙවෙයි. අපි අහුවෙන දෙයක් කන අය. ෂණික දැන් මං කිව්වට මෙහෙම කන්න ඕනේ මෙහෙම කන්න ඕනේ කියලා එහෙම නැහැ. අපි ෂණික කෑම කනවා, පිටියා හර කනවා, තෙල් කනවා. නමුත් ඒ අතරේ අපි හොඳ කෑමත් පෝෂණීය යුතු කෑමත් අපි එකතු කරගත්ත අපි කෑමට. මම විශේෂයෙන්ම ගත්ත කෑම වර්ග මොනවද? සරු භාවය වැඩි කරගන්න මම විතරක් නෙමෙයි අයියයි අපි දෙන්නම විශේෂයෙන්ම කෑම මොනවද කියලා අපි දැන් බලමු. කාන්තාවක් ගැප් ගන්න වගේම ගැප් ගත කලලය ආරක්ෂා කරන්නත් වැදගත් වෙන හෝමෝන් එකක් තමයි ප්‍රොජෙස්ටරෝන් හෝමෝනේ. ඉතින් මේක අපිට මේ ප්‍රොජෙස්ටරෝන් හෝමෝනේ ස්වාභාවිකව ලබා ගන්නත් පුළුවන්. නමුත් සමහර කාන්තාවන්ගේ මේ ප්‍රොජෙස්ටරෝන් හෝමෝනේ අඩු බව නිසා සමහර විට කලලිය ගබ්සා වෙන්න පවා ඉඩ තියෙනවා. ඉතින් සමහර වෙලාවට සමහර මවවරුන්ට ගැප් අරගෙන මාස 3ක් විතර යනකම් වෛද්‍යරෝ නිර්දේශ කරනවා ප්‍රොජෙස්ටරෝන් හෝමෝනේ ලබා ගන්න කියලා පිටතින්. මේ ප්‍රොජෙස්ටරෝන් හෝමෝනේ ස්වාභාවිකව ආහාර මගින් අපේ ශරීරයට ගන්න පුළුවන්. තක්කාලි. ඉතින් මම වැඩිපුරම කාපු දෙයක් තමයි තක්කාලි. මං විතරක් නෙවෙයි අයියයි අපි දෙන්නම. ඔයගොල්ලෝ අපි ගොසරි ෂොපින් වීඩියෝස් එහෙම බලලා තිනවනම් දකින්න ඇති මම අනිවාර්යයෙන්ම තක්කාලි ගන්නවා. සලාදයක් විදිහට තක්කාලි හොදි නෙවෙයි, සලාදයක් විදිහට නැත්තම් ජූස් එකක් විදිහට නැත්තම් බත් එක්ක තක්කාලි පෙති කපාගෙන කන්න පුරුදු වෙන්න. තක්කාලි කියන්නේ ප්‍රොජෙස්ටරෝන් හෝමෝන එක අපිට ස්වාභාවිකවම ගන්න පුළුවන් ආහාරයක්. ඒ නිසා වැඩිපුර තක්කාලි කන්න. බිත්තර මම ප්‍රෙග්නන්ට් වෙන කලින් නම් දවසට 2-3ක් වගේ කෑවේ. නමුත් ප්‍රෙග්නන්ට් වුණාට පස්සේ දැන් බිත්තර 4-5 වගේ මම දවසට කනවා. ඉතින් වෛද්‍යවරයාගේ අනුමැතිය සහිතව. ඉතින් එච්චර පහක් කෑව කියලා එක වැඩි වෙන්නේ නැහැ කියලා මට වෛද්‍යවරයා කියලා තියෙන්නේ. ඉතින් බිත්තර කියන්නේ ප්‍රොජෙස්ටරෝන් හෝමෝන එක අපිට ස්වාභාවිකවම ගන්න පුළුවන් දෙයක්.
ඒවගේම තමා පෝටීන් පහුල ආහාරයක් විතර කියන්නේ ඉතින් විතර තම්බල කනවන ඕගොල්ලෝ එවෙලෙම තම්බල කන්න පුරුදු වෙන්න මේ අර විතර තම්බල ටිකක් කියලා තියලා කන්න ගියාම තමා අපිරිය ගතියක් ඇති වෙන්නේ අවකාඩෝ එහෙම නැත්නම් අලි පෙරත් මම වැඩිපුරම කැමරට ගත් එකක් මං විතරක් නෙවෙයි අයියයි අපි දෙන්නම ප්‍රෙග්නන්ට් වෙන්න කලින් ඉඳන්ම අලි පෙර කියන්නේ අපේ සරු බව වැඩි කරගන්න ඉතාමත් හොඳ පළතුරක් ඉතින් මම නම් සතියට දෙපාරක් විතර ගිනි තුනක් විතර එකපාර හදලා කනවා මේ විදිහට සීනි දාලා ඉතින් අලි පෙරත් කන්න පුරුදු වෙන්න ඒවගේම තමයි දොඩම් විටමින් සී බහුල පළතුරක් දොඩනුත් හරිම හොඳයි ඉතින් ඕගොල්ලෝ ඉක්මනට ප්‍රෙග්නන්ට් වෙන්න බලාපොරොත්තු වෙනවා නම් මේ දොඩම් වගේ ඇඹුල් පළතුරුත් ගන්න පුරුදු වෙන්න ඒ වගේම ගී ඉතින් හැමදාම නෙමෙයි ඉතින් සමහර අය මේ ගී තෙල් වලට කැමති නැහැ ඉතින් ගී තෙල් යොදලා කැම හදන්න පුරුදු වෙන ඒ වගේම තමයි මේ ආමන්ඩ් මිල්ක් එක මේක මම අනිවාර්යෙන් බිව්වා ඉතින් ආමන්ඩ් මිල්ක් බොන්න පුළුවන් නම් ඒකත් ගොඩාක් හොඳ කිරි එකක් දෙලුන් දෙලුනුත් මම අයියේ දෙන්නම වැඩිපුර කාපු පළතුරක් ඉතින් ලංකාවේ නම් දේශීය දෙලුනුත් තියෙනවා හොයාගන්න අපිට හොයාගන්න තියෙන ඉතින් මේ දෙලුන් එක තමයි මෙහි කොලෙස්ටරෝල් හෝමෝන එක ස්වාභාවිකවම ගන්න පුළුවන් ඉතමත් හොඳ පළතුරක් ඒ වගේම තමයි පිරිමි පාර්ශවයේ ඒගොල්ලන්ගේ ශුක්‍රාණු වල ක්වොලිටි එක වැඩි කරන්නත් ගොඩක් උදව් වෙනවා මේ දෙලුන් ඉතින් දෙලුන් කන්න පුරුදු වෙන්න ඔයගොල්ලෝ ඉක්මනටම ප්‍රෙග්නන්ට් වෙන්න බලාපොරොත්තු වෙනවා නම් ටිකක් වැඩිපුර දෙලුන් කන්න මේ පැණි කියන්නේ අපේ සරුභාවය වැඩි කරන ඉතාමත් හොඳ දෙයක්. හොඳ පිරිසුදු මේ පැණි හොයා ගන්න පුළුවන් නම් ඔයගොල්ලෝ මේ පැණි කන්න පුරුදු වෙන දවසට හැන්දක් දෙකක් වගේ. ඉතින් අපිත් ඒ දේ කරා. ඉතින් ඔයගොල්ලන්ට මේ දේවල් කියන්නේ අපි කරපු දේවල්. ඉතින් ගොටුකොළ අපි වවාගෙනම කෑවා. ඉතින් ඔයගොල්ලෝ දකින්න ඉතින් අපි වගා කරන වීඩියෝස් දැක්කාම ඉතින් ගොටුකොළ සම්බෝල වගේ ටිකක් දෙහි වැඩිපුර දාලා කන්න පුරුදු වෙන්න. විශේෂයෙන්ම අපි කාපු දෙයක් තමයි මේ නට්ස් වර්ග, වෝල්නට්, කැෂූ, එතකොට ආමන්ඩ්, පීකන්, පීනට් මේ දේවල්. ඒ වගේම තමයි විශේෂයෙන්ම කියනවානේ පම්කින් සීඩ්. ඔයගොල්ලන්ට හොයා ගන්න පුළුවන් නම් ඉතින් ඔයගොල්ලෝ වැඩක් කරන ගමන් හරි මේ වහුරක් අරගෙන කන්න පුරුදු වෙන්න ගොඩක් හොඳ දෙයක් තමයි මේ නට්ස් වර්ග මේ නට්ස් වර්ග කණේ කිනුත් අපේ සරුභාවය වැඩි වෙන්නේ ගොඩක් උදව් වෙනවා ඉතින් ලංකාවේ නම් වෝල්නට්ස් වගේ හොයා ගන්න නැතුව ඇති ඉතින් තියෙනවා නම් වෝල්නට් ටිකක් වැඩිපුර කන්න නැත්නම් කොට්ටම් බැට ඔයගොල්ලෝ අහලා ඇති කොට්ටම් බැටත් ගොඩක් හොඳයි ඒ වගේම තමයි ධාන්‍ය වර්ගය ඉතින් අපේ වීඩියෝස් බලනවා නම් දකින්න ඇතිනේ මම මොන හරි සතියට අනිවාර්යයෙන්ම මේ ඇට වර්ගයක් කනවා පරිප්පු විශේෂයෙන්ම පරිප්පු කව්පි රතු කව්පි මුං ඇට කඩල මේ දේවල් කන්න පුරුදු වෙන්න මේ හැම එකකම ප්‍රෝටීන් බහුලයි ඉතින් ගොඩක් හොඳයි අපේ සරුභාවයට ඒ වගේම ඔයගොල්ලන්ට ප්‍රොජෙස්ටරෝන් හෝමෝන එක සම්බන්ධ ගැටු තියෙනවා නම් ගොඩක් හොඳයි මේ ඇට වර්ග කන එක අපි වැඩිපුරම කවපු අනිත් දේ තමයි මේ බේරිස් වර්ගය ඉතින් ලංකාවේ නම් ස්ට්‍රෝබෙරි තියෙනවා කියලා දන්නවා නමුත් මේ අපිට ගොඩක් හොයාගන්න පුළුවන් බ්ලූබෙරි බ්ලැක්බෙරි එතකොට ස්බෙරි වගේ දේවල් ඉතින් අපි ඒව වැඩිපුර ගන්න තියෙන නිසා අරගෙන කෑවා අපේ සරුභාවය වැඩි කරගන්න ගොඩක්ම ගොඩක් උදව් වෙනවා මේ බෙරිස් වල. පළමුන් කියන්නේත් හරිම හොඳ කෑමක් අපේ සරුභාවය වැඩි කරන දිඹ වල මේරීමට උදව් වෙන ඒ වගේම තමයි ශුක්‍රාණු වල ක්‍රියාකාරීත්වයට ඉතාමත් උදව් වෙන ආහාර තමයි මේ පළමුන් කියන්නේ. ඉතින් අයියයි මයි දෙන්නම කාපු දෙයක් තමයි ඉතාමත් වැඩිපුර කාපු දෙයක් තමයි මේ පළමුන් කියන්නේ. ඉතින් මම ගෙදර හදාගත්ත හරිම ලේසි මුගෙන් ටිකක් පෙඟින්න දාලා දවස් කීපයක් කල්පාට රෙද්දකින් ඔයාලා තිබ්බම් පොඩ්ඩක් මොට්ටේ යදලා එනවා. ඉතින් ඔයාලා ඉක්මනටම ප්‍රෙග්නන්ට් වෙන්න බලාපොරොත්තු වෙනවා නම් ඔසෆීමෙන් පස්සේ දවස් ඉඳලම දිගටම පළමුන් ආහාරයට ගන්න පුළුවන් නම් හස්බන්ඩ් වයිෆ් දෙන්නම හස්බන්ඩ්ගේ ශුක්‍රාණු වල ක්‍රියාකාරීත්වය වැඩි වෙනවා වගේම ඔයාගේ දිඹ මෝරණ එකත් වේගවත් වෙනවා. අපි විශේෂයෙන්ම තව කාපු දෙයක් තමයි මේ සැමන් මාළු එක. ඉතින් ලංකාවෙත් දැන් තියෙනවා. ඉතින් මේ ටිකක් කහට රහයි. ඉතින් ගොඩක් කන්නත් බෑ. නමුත් දෙහිටියක්ේ වැඩිපුර දාලා බේකල් වගේ කන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. ඉතින් ඒ වගේම තමයි ලංකාවේ තියෙන පොඩි මාළු වර්ගත් ඔයගොල්ලෝ කන්න පුරුදු වෙන්නේ ගොඩක් හොඳයි අපේ ශරීරයට. වටක්කා. ඉතින් වටක්කා වැඩිපුර මම කෑවා. මම ගොඩක් ආසා එළවලුවක්. ඉතින් වටක්කා කියන්නේ ප්‍රොජෙස්ටරෝන් හෝමෝන එක ස්වාභාවිකව වැඩි කරගන්න පුළුවන් හොඳ එළවලුවක්. ටෝෆු කියන්නේ අපේ ආහාරයට අනිවාර්යෙන් එකතු වෙන දෙයක්. ඉතින් ටෝෆු මම මුල් කාලේදී නම් කන්න හරිම අකමැති දෙයක්. නමුත් පස්සේ රස විදිවල වලට අදාගන්න දැනගත්තට පස්සේ දැන් නම් හරිම ආසාවෙන් කන දෙයක් තමයි ටෝෆු කියන්නේ. ප්‍රෝටීන් බහුල ඕගොල්ලෝ ගර්භණී වෙන බලාපොරොත්තු වෙනවා නම් ඉතාමත් හොඳ ආහාරයක්. ඒ වගේම තන්තු සහිත කැල්සියමුත් අඩංගුයි. කලින් කරපු වීඩියෝ එකක මම කියලා තිබ්බා මගේ ඇඟ උෂ්ණත්වය වැඩි එක තමයි තිබුණේ හේතුව ගොඩක් මගේ බබාලා පරක්කු වෙන්නේ කියලා. ඉතින් නංගිල වගේ අහලා තිබුණා අක්ක මොනවද කරේ මේ උෂ්ණත්වය අඩු වෙන්නේ. ඉතින් මම ලංකාවේ දෙනම් කසාය වර්ග ඒවා මේවා පාවිච්චි කරා. නමුත් මෙහි ආවට පස්සේ මම සාමාන්‍ය විදිහට කොහොමද ඇඟ උෂ්ණත්වය අඩු වෙන්නේ මොන වගේ දේවල්ද කරේ කියලා මම දැන් ඔයාලට කියන්නම්. ඉතින් පළවෙනි දේ තමයි වැඩිපුර වතුර බොන්න පුළුවන් තරම් වතුර බොන්න. අපිට මෙහි ස්වාභාවික පොල් වතුර තැඹිලි වතුර හොයාගන්න නැහැ. නමුත් මේ දැන් මෙහි ඉන්න නංගිලා වගේ බලනවා නම් මේ ගෝය බ්‍රෑන්ඩ් එකකින් අපිට කොකොනට් වෝටර් හොයාගන්න පුළුවන්. වෝල්මාර්ට් එකෙන් තමයි මම මේවා ගත්තේ. ඉතින් මේවා මොසතියකට කීප සැරයක් බිව්වා.
මේ තියෙන මගේ ඇඟ උෂ්ණත්වය අඩු වෙන්න. ඉතින් මම සතිර කීපසරයක් ගත දේවල් බෙලි මල් සව් බාර්ලි කැඳ වර්ග. ඉතින් මේ දේවල් ගොඩක් මට අම්මා ලංකාවෙන් එවපුවා. සව් එහෙමනම් මම ඔන්ලයින් ඕඩර් කරලා ගෙන ගන්න. ඉතින් ලංකාවේ හැර ලීසින් හොයා ගන්න පුළුවන් බාර්ලි සව් කියන්නේ ඇඟ නිවන ඉතාමත් හොඳ දේවල්. ඉතින් සතිර කීපවතාවක් බොන්න බෙලි මල්. ඒ වගේම බෙලි ගෙඩිය බෙලි කට්ටත් ගන්න පුළුවන් තම්බල බොන්න. මේ කිතුල් පිටි, ඒවත් කිතුල් පිටි කැඳත් හොඳයි. මේ අම්මා මට එවපු සුවඳල් කැඳ, මේ හාල් වර්ග වලින් හදපු කැඳ, ඖෂධීය කැඳ වර්ග, ඉතින් හොඳ ප්‍රමිතියෙන් යුතු කැඳ වර්ග, මේ පැකට් බලලා දේශීය ඖෂධ සෙල් වලින් බලලා අරගන්න පුළුවන් ඕගොල්ලන්ට. අනිත් විශේෂම දේ තමයි මම ගත්ත මේ කස කසායට. ඉතින් දේශීය ඖෂධ සෙල් වලින් ගන්න පුළුවන්. මම හිතන්නේ සුපර් මාකට් වලත් ඇති. ඇඟ සිසිල් කරන ඉතාමත් හොඳ දෙයක්. ඉතින් අපිට වතුරට දාලා ටික වෙලාවක් තියලා පානය කරන්නත් පුළුවන්, නැත්නම් ජූස් එකක් එක ගන්නත් පුළුවන්. ගොඩාක් හොඳ දෙයක් තමයි ඇඟ සිසිල් කරන. අනිත් විශේෂම දේ තමයි මම ආහාරයට ගත්ත මේ පිපිඤ්ඤා. ඉතින් ලංකාවේ නම් සුදුපාට පිපිඤ්ඤඟ තියෙනවා. ඉතින් සතියේ කීප සැරයක් මම සලාද විදිහට හදලා ගත්තා. ඇඟ සිසිල් කරන ගොඩාක්ම හොඳ දෙයක්. ඒ වගේම තමයි විශේෂයෙන්ම මේ දෙත් කියන්න ඕනේ. අපිට මේ වගේ රටවල් වලදී මේ හාතාවාරිය මොනර කුඩුම්බිය වගේ දේවල් හොයාගන්න නැහැ. නමුත් ලංකාවේ වලට හොයාගන්න පුළුවන් හරි ලේසියෙන්. හාතාවාරිය මොනර කුඩුම්බිය කියන්නේ සරු බව වැඩි කරන ඉතාමත් හොඳ දේවල්. කැඳ හදලා බොන්න. වීඩියෝකේදී මම පැහැදිලි කරේ ඉක්මනට ප්‍රෙග්නන්ට් වෙන්න අපි ගත්ත විශේෂයෙන්ම ගත්ත පළතුරු වර්ග ආහාර වර්ග මොනවද කියලා. දන්නවා. ඉතින් මට ගොඩ දෙනෙක් කමෙන්ට් කරනවා අවුරුදු ගානක් තිස්සේ බලාගෙන ඉන්නවා කිරිසිහිනේ සැබෑ වෙනකන්. ඉතින් තාමත් ඉට වෙලා නැහැ. අපි ප්‍රාර්ථනා කරනවා ඉක්මනට ඒ කිරිසිහිනේ සැබෑ වෙන්න ඕලා හැමෝගෙම. විශේෂයෙන් අපේ තරුණ නංගිල මලිලත් විවාහයට කලින් ඉඳන්ම තමන් ගන්න ආහාර ගැන සැලකිලිමත් වෙන්න, පෝෂණයෙන් යුතු ආහාර අරගන්න. තවත් අලුත් වීඩියෝකින් ආයෙ දවසක හම්බෙමු. හැමෝම පරිස්සමෙන් සතුටින් ඉන්න.